බඩේ අජීර්ණයක් ආවහම ඔය වෙන ලෙඩ වගේ අපි ඉක්මනට ඉස්පිරිතාලෙට දුවනවාද නෑනේ නේද අම්මා ගෙදර තියෙන මොනවා හරි තමයි හදලා දෙන්නේ නමුත් දැන් ඉන්න මේ වර්තමාන පරම්පරාව මෙන්න මේ අත්බිහෙත් ගැන අවබෝධයක් නැහැ කියලා දන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියලා ඉතින් පොඩි දෙයටත් කලබල නොවී ගෙදර තියෙන මෙන්න මේ වටිනා කියන දේවල් වලින් පුංචි බෙහෙතක් හදලා බීලා බලන්නකෝ ඉක්මනට බඩේ අජීර්ණයක් නම් ඔන්න ඔයාට සනීප වෙනවා ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ බඩේ අජීර්ණයට ගන්න පුළුවන් අත්බිහෙත් පිළිබඳව YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න bell button එක click කරන්න. එතකොට අපි අලුතෙන් video එකක් upload කරපු ගමන් අනිවාර්යෙන්ම ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මම මේ සඳහන් කරන අත්පිහෙත් ගොඩාක්ම පුංචි දරුවන්ට දෙන්න එපා. හේතුව තමයි අපි සාමාන්‍ය කරන්නේ පුංචිම දරුපැටවුන්ට අපි පුංචිම දරුපැටවුන්ගේ බඩේ අමාරුවක් ආවොත් ඔය වගේ ගෙදරදී අත්පිහෙත් දෙන්නේ නැහැ නේද? ඒක ඕගොල්ලෝ දන්නවනේ නේද? සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පිළිබඳ අපි වැඩේ අවධානය යොමු කරනවා. ඒකට ඒගොල්ලෝ ටක් දාලා අපි අරගෙන යනවා හරි මොකක් හරි අපි කෝල් කරලා පීඩියාට්‍රිෂියන් ගෙන් හරි අහනවා අපි මොකද කරන්න ඕනේ කියලා. නමුත් සාමාන්‍ය පාසල් වයසේ යන දරුවෙක්ට මේ විදිහට දුන්නට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳද? ඒ වගේම තමා කුඩා මහලු වැඩිහිටි ඕන කෙනෙක්ට මේ බෙහෙත් දෙන්න පුළුවන්. මේ බෙහෙත් වලින් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි හරි ලේසියෙන් හොයා ගන්නත් පුළුවන්. මේකෙදි සමහර බෙහෙත් කරන චුට්ටක් කරන්න අමාරු වෙයි. නමුත් වඩ හරිම ලේසියෙන් කරගන්න පුළුවන් බෙහෙතත් මෙතනදි සඳහන් වෙනවා. මම අද්දේත් කිහිපයක් අද වීඩියෝ එකෙන් ඉදිරිපත් කරනවා. ඉතින් ඔයාලට බඩේ අමාරුවක් අජීර්ණයක් ආව වෙලාවකට මේ බෙහෙත් ටිකක් බීලා බලන්න ඉක්මන් සුවයක් ලැබේ. පළවෙනි එක තමයි කෝපි සහ දෙහි. ඔයා උණුසුම් කෝපි කෝප්පයක් හදාගෙන ටිකක් නිවෙන්න තියලා ඒකට දෙහි ගෙඩි භාගයක පපුවිෂ එකතු කරලා මද රසනින් පිටින්ම පානය කරන්න. මේක ඉතාම හොඳ බෙහෙතක් බඩේ අජීර්ණයට. ගෙදරදී දෙලුම් ගෙඩියක් හොයාගන්න පුළුවන්. ඉතින් දෙලුම් ගෙඩියක් අරගෙන දෙලුම් ඉස්ම මේ සැහැඳි එකක් අරගෙන මේකට මීපිනි ස්වල්පයක් දාලා ඔයාට පානය කරන්න පුළුවන්. මේක එකවරක් නෙමේ හතර පහ වතාවක්ම කරන්න දෙලුම් මිහිරි රසති නිසා ඔයාට මේක වැඩි වැඩියෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේකත් හරිම හොඳ බෙහෙතක්. මේක තමයි මම වැඩිපුරම කරන බෙහෙත. දෙහි ගෙඩියක පමණ යුෂ ඔයාට මේකට අවශ්‍ය වෙනවා. එතනදී යුෂ ගත්තී දෙහි ගෙඩිය මිනිකලා ගන්න වතුර එකතු කරන්නේ නැතුව. දෙහි ගෙඩියක පමණ යුෂ අරගෙන මේකට ඉඟුරුයි සුදුළුණුයි හොඳට තලලා දාගන්න. ඒවයේ තලලා දාලා ඒකට ගම්මිරිස් සහ ලුණු දාලා මේක පානය කරන්න. මේක හරිම රසවත්. ඒ වගේම තමයි බඩේ අජීර්ණේ ඉක්මනටම නැති වෙන්න හොඳම බෙහෙතක්. ඊළඟට අමු ඉඟුරු කෑල්ලක් හොයා ගන්න ඕනේ. අමු ඉඟුරු කෑල්ලක් අරගෙන ඒක පොත්ත අයින් කරලා මේක කෙසෙල් කොලේ ඔතලා උණු පල්ලේ දාලා තම්බලා ගන්න ඕනේ. එහෙම තම්බලා ගත්තට පස්සේ අපිට පුළුවන් මේකට ලුණු කැට ටිකක් උඩු කරලා එකතු කරගෙන කොත්තමල්ලි කොඩු හා මී පැණි දාලා ගුලි විදියට හදලා මදු උණුසුම් වතුරෙන් පානය කරන්න. එහෙමත් නැත්නම් අමුගුරු කෑල්ල උණු පල්ලේ දාලා අරගෙන හොඳට කොටලා යුෂා අරගෙන ඒකට ලුණු කුඩු කොත්තමල්ලි කුඩු හා මී පැණි දාලා පානය විදියට හදාගෙන පානය කරන්න පුළුවන්. ඊළඟට සෝදුරු අරගෙන හොඳට කබලේ බැදලා කුඩු කරගෙන මේක කුඩු කරගෙන ඊට පස්සේ වාට පුළුවන් හදන වතුර කෝප්පයකට මේ සෝදුරු කුඩු තේ හැන්දක් දාලා ටිකක් නිමෙන්න තියලා මේක පානය කරන්න. මේකත් ඉතාම හොඳ බෙහෙතක් බඩේ අමාරුවක් ආවහම ගන්න. කරපිංච කොළ මිටක් අරගෙන කබල බෙදල කුඩු කරලා තම්බල පානය කරන්න පුළුවන් මේකෙදි. ඊළඟට සුදුළුණු අමු වද කහ අමු ඉඟුරු මේ ඔක්කොම අරගෙන වතුර සල්පයක් දාලා හොඳට කොටලා යුෂ මිරිකගෙන ඒකට මීපැණි එකතු කරලා පානය කරන්න. ඊළඟට මේ බෙහෙත ටිකක් සැරයි ඇත්තටම. ඒ නිසා පොඩි දරුවෝ මේ බෙහෙත ගන්න එපා. මේකෙදි අපිට ඕන වෙනවා සුදුළුණු ඉඟුරු වගේම ගම්මිරිස් ලුණු සහ බුලත් කොළයක්. ඉතින් මේ සුදුළුණු බික් එක අරගෙන මේක මැද්දෙන් පළලා ඔයාට පුළුවන් මේක ඇතුළට ඉඟුරු කෑල්ලයි ගම්මිරිස් සහ ලුණු කැටි ටික දාගන්න. දාලා බුලත් කොළේ හොඳට ඔතලා අපි බුලත් පිට කන්නේ අන්න ඒ විදිහට මෙන්න මේක හොඳට හපලා කන්න පුළුවන්. මේකෙන් හොඳටම හොඳ වෙනවා බඩේ අජීර්ණයක් තියෙනවා. ඉතින් මම ආයෙම කියනවා මේක ටිකක් සැරයි අමු සුදුළුණු ගන්න. ඒ නිසා පුංචි දරුවෝ මේක ගන්න එපා.
එවගේම වතකහ දෙහි ඇඹුලෙන් ගල දාලා පානය කරන්න පුළුවන් මේකත් බොහොම හොඳ බෙහෙතක් බඩ අජීර්ණයට. අද වීඩියෝ එකෙන් ඊළඟ අපි කතා කරේ බඩ අජීර්ණයක් එහෙමත් නැත්නම් බඩ අමාරුවක් આવොත් ගෙදරදී ඔයාලට කරගන්න පුළුවන් අත්දැකීම් කීපයක් පිළිබඳව. ඉතින් එහෙනම් අදට වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා අලුත් වීඩියෝ එකක් කරගෙන අපි ආයෙ දවසකින් අපි සුහස් ක්ලිනික්